කොහොමද බ්‍රෑන්ඩින් කියන එක පටන් ගන්නේ? ගොඩක් කලාවට අපි දකින දෙයක් ඒගොල්ලෝ ලෝගෝ ඩිසයින් එකකින් තමයි පටන් ගන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම වැරද්දක් නැහැ. ඒතකොට මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේයි. මගේ ස්ට්‍රැටජි එක තමයි පර්සනල් බ්‍රෑන්ඩින් හරහා නෙට්වර්ක් එක හදාගන්න එක. ඒතකොට අපි ඉන්නවා සප්ලයි එක පැත්තේ. පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ක්ලයන්ට්ස්ලා ඉන්නවා ඩිමාන්ඩ් එක පැත්තේ. එතනදී මේකෙත් තව ලේයර්ස් තියෙනවා. බ්‍රෑන්ඩින් කරන්නේ නැතුව වුණත් ව්‍යාපාරයකට පවතින්න පුළුවන්. අපි දන්න සමහර ව්‍යාපාර තියෙනවා මිනිසුන් බනිනවා මේගොල්ලෝ මේ කම්මැලිව වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට ඒ සපෝට් එක ඒ පොලිටිකල් බැකින් එක වෙන්න පුළුවන්, ඒ ආධාර වෙන්න පුළුවන්. ඒව හැම ව්‍යවසායකෙටම නැහැනේ කලු. නෙට්වර්ක් එකක් නැති කෙනෙක් එකපාරට ව්‍යාපාරයක් ආරම්භ කරනවට වැඩිය හොඳ කනෙක්ෂන්ස් තියෙන හැමෝම හඳුනන දන්න කියන කෙනෙක් එයාට ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ගෙනියන්න ලේසි. අපි ගොඩක් කලාට දකිනවා කතා කරනවා මේ සමහර ව්‍යාපාර ලෝගෝ එකක් ඇඳ ගන්න රුපියල් 5000යි ආදායි වේදන් කරන්නේ මම දකින්නේ ඒකේ සාධාරණ පැත්තකුත් තියෙනවා. අපි බලන්න ඕන පුළුවන් තරම් ඉක්මනට අපේ අයිඩියා එක වයිඩේට් කරගන්න. බිස්නස් එකක් මාකට් කරද්දි අපිට වැදගත් වෙන දෙයක් තමයි බ්‍රෑන්ඩ් එකක් කියන එක. ඉතින් මේ බ්‍රෑන්ඩ් ගැන එක්ස්පර්ට් කෙනෙක්ගෙන් බ්‍රෑන්ඩින් ගැන සහ ඒ ආශ්‍රිත සියලුම දේවල් දැනගන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ සඳහා අපි ආරාධනා කරා යුනිකෝන් ෆැක්ටරි කෝ-ෆවුන්ඩර් වන මයන්ත ශවීන්. අයිබෝන් මුලින්ම මයන්ත අපි කතා කරමු මොකක්ද බ්‍රෑන්ඩ් එකක් කියන්නේ. හරි, බ්‍රෑන්ඩ් එකක් කියන එක ගත්තාම ටෙක්ස්ට් බුක් ඩෙෆිනිෂන් එක නැතුව මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් අදහසක් දැක්වුවොත් අපිට කියන්න පුළුවන් යම්කිසි බ්‍රෑන්ඩ් එකක් ආයතනයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් වෙන්න පුළුවන්. ඒතකොට ඔය ඔක්කොම අපිට බ්‍රෑන්ඩ් එකක් විදිහට සලකන්න පුළුවන්. එතනදී මේ ඒ යම්කිසි දෙයක් ගැන පුද්ගලයෙක් තුළ තියෙන ආකල්පය ආකල්පයටත් වඩා ප්‍රතිරූපය මොන වගේද කියන එක අපි හිතමු පර්සනල් බ්‍රෑන්ඩ් එකක් කියලා. එතකොට මේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ගැන යම්කිසි පුද්ගලයෙක් තුළ ඔළුවේ තියෙන ප්‍රතිරූපය මොන වගේද කියන එක අපිට බ්‍රෑන්ඩ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එතනදී ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් අපි දකින දේ තමයි ලොකු පිරිසක් මිනිස්සු දහස් ගාණක් ලක්ෂ ගාණක් අතර ලක්ෂ ගාණක් අතර වුණත් අර කන්සිස්ටන්ට් බ්‍රෑන්ඩ් ඉමේජ් එකක් ප්‍රතිරූපයක් පවත්වාගෙන යන එක ඒක අපිට ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් කියලා දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හිතන දෙයක් තමයි මේ බ්‍රෑන්ඩ් එකක් කියන දේ ගොඩක් ප්‍රසිද්ධ වෙන්න ඕන, ගොඩක් ලොකු එකක් තමයි බ්‍රෑන්ඩ් එකක් කියන්නේ කියලා. නමුත් එහෙම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔයාට මට සහ මේක බලන කෙනෙක්ට ඕන කෙනෙක්ට මේ බ්‍රෑන්ඩ් එකක් කියන එක තියෙනවා. මොකද ඕනම දෙයක් ඕනම පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, ඒ තමන් ගැන තියෙන ප්‍රතිරූපයෙන් උතර බලපාන්නේ. එතකොට අර වෙනස තියෙන්නේ ලොකු ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් ගත්තාම ලොකු පිරිසක් අතර එක හා සමාන ප්‍රතිරූපයක් තියෙන. හැබැයි ප්‍රසිද්ධ නැති වුණත් දැන් අපි ගත්තොත් සාමාන්‍ය පුද්ගලයෙක් ගැන වුණත් එයාගේ නම කිව්වහම එයා ගැන දන්න පිරිසක් ඉන්නවා. එයා ගැන යම්කිසි ප්‍රතිරූපයක් නැවෙනවා. අපි උදාහරණයක් ගමු. කැලුම් මදුශංක කියලා නම කිව්වහම කැලුම්ව දන්න අයගේ ඔළුව එක පාට ඇඳෙන ප්‍රතිරූපයක් තියෙනවා. ඒක විෂුවල් ප්‍රතිරූපයක් විතරක්ම නෙමෙයි. මූණ වෙන්න පුළුවන්, අඳින පළඳින විදිහ වෙන්න පුළුවන්. ඒක විතරක්ම නෙමෙයි. කැලුම් කතා කරන විදිහෙන්, එතකොට වැඩ කරන විදිහෙන්, විශ්වාස කරන දේවල් වලින් මේ හැම දෙයකින්ම මේ ප්‍රතිරූපය ඩිෆයින් වෙනවා. එතකොට අන්නේ හැදෙන ප්‍රතිරූපය තමයි ගොඩක් වෙලාවට අපිට බ්‍රෑන්ඩ් එකක් කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එතකොට ශක්තිමත් බ්‍රෑන්ඩ් එකක් නම් දහස් ගාණක් මිනිස්සු අතර ලක්ෂ ගාණක් මිනිස්සු අතර වුණත් එක වගේ ප්‍රතිරූපයක් හැදෙන්න පුළුවන්. සරලම උත්තරේ ඒක. ඒ වගේම තමයි ශවින් අපි බහුතරයක් දෙනාට අවශ්‍ය වෙනවා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදන්න. එහෙම නැත්නම් තවත් පුද්ගලයෙක්ට අවශ්‍ය වෙනවා ව්‍යාපාරයක් සඳහා බ්‍රෑන්ඩ් එකක් හදන්න. එතකොට මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේයි. ඔව්, අපි ව්‍යාපාර පැත්තෙන් ඉස්සලා කතා කරලෙමු. ව්‍යාපාරයකට බ්‍රෑන්ඩ් එකක් අවශ්‍ය වෙන හේතු කිහිපයක් තියෙනවා. බ්‍රෑන්ඩ් එකක් බ්‍රෑන්ඩින් කරන්නේ නැතුව වුණත් ව්‍යාපාරයකට පවතින්න පුළුවන්. නමුත් අපි බ්‍රෑන්ඩින් ස්ට්‍රැටජි පැත්ත බලලා ඒ පැත්ත ගොඩ නගනවා නම් ව්‍යාපාරයකට යන්න පුළුවන්, අර නෙක්ස්ට් ලෙවල් එකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනදී කරුණු අපි මෙහෙමයි කරුණු තුනක් අරගෙන කතා කරමු මෙතන කාල සීමාවත් එක්ක. අපිට එකක් ගන්න පුළුවන් ව්‍යාපාරයක ෆවුන්ඩේෂන් එකක් ගොඩ නගනකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරවල ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙන්න පුළුවන්, සර්විසස් ගොඩක් තියෙන්න පුළුවන්. සමහර ව්‍යාපාර තියෙන ප්‍රොඩක්ට්ස් සහ සර්විසස් දෙකෙන්ම සමන්විත වෙලා තියෙනවා. එතකොට මේකේ හරි ආකෘතියක් තියෙන්න ඕන සහ සැකැස්මක් තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රොඩක්ට් ලයින් අප් එක කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඒක සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එතකොට ඒ ප්‍රොඩක්ට්ස් කොහොමද අවසානයේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයට අලයින් වෙන්නේ කොහොමද කියන එකත් බලපානවා. ඉතින් ඒ වගේ ගත්තාම අපි අර ඔකට කියන බ්‍රෑන්ඩ් ආකිටෙක්චර් කියලා. ඒ බ්‍රෑන්ඩ් ආකිටෙක්චර් එක අපි හදාගන්න එක සෑහෙන වැදගත්.
ඔකට මම උදාහරණයක් කිව්වා මට පෞද්ගලික අත්දැකීමකුත් තියෙනවා මේ එක්තරා ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දී එතන අපි ගිහිල්ලා මට ඉස්සෙල්ලම කතා කරේ මේ ඒ ව්‍යාපාරයේ ඒ ප්‍රොජෙක්ට් එකේ ඩිජිටල් මාකටින් සහ බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි ඩිසයින් එක කරන්න විතරයි. නමුත් අපි එතනට ගිහිල්ලා කතා කරාට පස්සේ මම දැක්ක දේ තමයි මේ ඒ ව්‍යාපාරය යටතේ තව හදපු ප්‍රොජෙක්ට්ස් එහෙම තියෙනවා. එතකොට ඒ ප්‍රොජෙක්ට්ස් අර ව්‍යාපාරයත් එක්ක අලයින් වෙන්නේ නැහැ. එතකොට අපි අලුතෙන් හදන ප්‍රොජෙක්ට් එකක් කලින් ප්‍රොජෙක්ට්ස් වලට කොහොමද අලයින් වෙන්නේ සහ අර මේන් බ්‍රෑන්ඩ් එකත් එක්ක අලයින් වෙන විදිහේ කනෙක්ෂන් එක හරියට හැදිලා තිබෙන්නේ නැහැ. දැන් මේ වගේ අවස්ථාවලදී ඒ ව්‍යාපාරයේ මේ අලුතෙන් දෙයක් කරනවා නම් ඒ කරන දේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ කොහොමද සහ අර පෝට්ෆෝලියෝ එකේ අනිත් දේවල් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි හිතනවා. හැබැයි සම්බන්ධ වෙන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා. ඒකත් අපි ස්ට්‍රැටජිකලි ගන්න ඕන ඩිසිෂන් එකක්. ඉතින් එතනදී යන්නේ ව්‍යාපාරයේ ෆවුන්ඩේෂන් එක ආකෘති ආකිටෙක්චර් එක හදන එක සෑහෙන වැදගත්. එතකොට තව ගියාම අපි මාකටිං පැත්ත බලනවා නම් මාකටිං වලදීත් මේ බ්‍රෑන්ඩ් කී බ්‍රෑන්ඩින් කියන එක හරියට ෆිගර් කරගන්න එකේ වැදගත්කමක් තියෙනවා. මොකද වෙළඳ පළක් ගත්තාම ඒකේ තව කම්පිටිටර්ස්ලා ඉන්නවා. එතකොට ඒ කම්පිටිටර්ස්ලා ස්ථානගත වෙලා තියෙන තැන් තියෙනවා. ස්ථානගත වෙලා තියෙන විදිහ තියෙනවා. අපි ඔකට කියනවා මේ බ්‍රෑන්ඩ් පොසිෂනින් කියලා. දොස් ස්ථානගත වෙනවා කියන්නේ මේ ෆිසිකලි ගිහිල්ලා ෂොප් එක ඕපන් කරන තැන විතරක් නෙමෙයි. ස්ට්‍රැටජිකලි වුණත් අපිට ගන්න පුළුවන් ඒ වෙළඳ පළ ඇතුලේ ඒගොල්ලෝ කොහොමද ස්ට්‍රැටජිකලි ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. ඒ ස්ට්‍රැටජි එකට අනුව අපිට බලන්න පුළුවන් රයිට්. අපි කොහොමද ගිහිල්ලා අපේ බ්‍රෑන්ඩ් පොසිෂනින් එක හදන්නේ කියලා. එතකොට අපි මාකටිං ස්ට්‍රැටජි එකක් හදනවා නම් මාකටිං කරනවා නම් ඒකටත් අර බ්‍රෑන්ඩින් කියන පාට් එක සෑහෙන වැදගත් වෙනවා. බ්‍රෑන්ඩ් පොසිෂනින් එක වැදගත් කරනවා. අපි ඔබ සේල්ස් පත්තර ගියොත් සේල්ස් වලදීත් අපිට දකින්න පුළුවන් දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් කියන අර කස්ටමර් රිටෙන්ෂන් එක කියලා කියනවනේ. කියන්නේ ව්‍යාපාරයකට කස්ටමර් කෙනෙක් ව්‍යාපාරත් එක්ක කොච්චර කාලෙන් දී ඉන්නවද? එතකොට කස්ටමර් කෙනෙක්ගේ ලයිෆ් සයිකල් එකක් තියෙනවා. අපි ඔකට කියනවා මේ LTV කියලා කියනවා. කස්ටමර් ලයිෆ් ටයිම් වැලියු එක අපි බලන වෙලාවල් තියෙනවා. එතකොට ඒ අවස්ථාවල් වලදී දැන් මේ රිටෙන්ෂන් එක වැඩි කරගන්න LTV එක වැඩි කරගන්න ඒක සෑහෙන වැදගත් වෙනවා. ඒ කොහොමද දන්නවද? එතනදී දැන් අපි හිතමු අපි බ්‍රෑන්ඩින් ස්ට්‍රැටජි එකක් එක්ක ගියොත් අපිට පුළුවන් මේ කස්ටමර් කෙනෙක් නැවත නැවත ව්‍යාපාරයට ගෙන්න ගන්න. එතකොට ව්‍යාපාරයට ගෙන්න ගන්නකොට අපිට තව පුළුවන් ක්‍රමවේද පාවිච්චි කරලා අප්සෙලින් කරන්න පුළුවන්, ක්‍රොස් සෙලින් කරන්න පුළුවන්. එතකොට නැවත එනකොට වගේම ඒ වගේ නැවත නැවත මිලදී ගන්නකොට යාගෙන් අපිට ව්‍යාපාරයට එන රෙවෙනියු එක වැඩි වෙනවා. ඉතින් අර ඒ වගේ කස්ටමර් රිටෙන්ෂන් එක වැඩි වෙනවා, ලයිෆ් ටයිම් වැලියු එක වැඩි වෙනවා. ඒ වගේ අර බ්‍රෑන්ඩින් පාවිච්චි කරන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ වැලියු එක වැඩි කරගන්න සහ අර සේල්ස් පැත්තෙන් රෙවෙනියු එක ජෙනරේට් කරන්න. ඉතින් මේ වගේ හේතු නිසා ව්‍යාපාරයේ පැත්තෙන් අපිට ලොකු වැලියු එකක් ගන්න පුළුවන්. පර්සනල් බ්‍රෑන්ඩින්. මම ඔකට මගේ පර්සනල් උදාහරණයක් කියන්නම්. සාමාන්‍යයෙන් සේවා සපයන ව්‍යාපාරයක් ගමු. සේවා සපයන ව්‍යාපාරයක් ගත්තම ව්‍යාපාරවලට සේවා සපයන වෙන්න පුළුවන්. අපි කියන්නේ B2B කියලා, business to business services දෙනවා කියලා. සාමාන්‍යයෙන් business to business services දෙන එකේ තියෙන දේ තමයි අපි ළඟට ක්ලයන්ට් කෙනෙක් එනවා නම් එන්නේ ගොඩක් කලකට විශ්වාසය මත. අර සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිස් කරලා කෙනෙක්ව ගන්න ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා. ගොඩක් කලාවට යන්නේ තමන් එක්ක ඩිරෙක්ට් හඳුනුම්කමක් මත. එහෙම නැත්නම් තමන්ගේ නෙට්වර්ක් එකේ ඉන්න කෙනෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් මත. එතකොට ඒ වගේ ගැටලුවක් එතන තියෙනවා. අනිත් පැත්තෙන් අපි අලුතෙන් සර්විස් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒ අපි හදාගෙන ඉන්න ක්‍රෙඩිබිලිටි එක සෑහෙන අඩුයි. අඩු ක්‍රෙඩිබිලිටි එකක් තියෙන්නේ. එතකොට ඒ ව්‍යාපාරය ගැන ගොඩක් දන්නේ නැහැ. ව්‍යාපාරේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ. එතකොට සාමාන්‍ය බිස්නස් එකක් අපි ළඟට එනවා නම්, ක්ලයන්ට් කෙනෙක් අපි ළඟට එනවා නම් ඒ එන්නේ පුද්ගලයා විශ්වාස කරලා. පුද්ගලයා දැන් අපි මම කියන්නේ ලොකු ඒජන්සි එකක් විදිහට ලොකු ක්‍රෙඩිබිලිටි එකක් බිල්ඩ් කරගෙන නැත්තම් ඩිරෙක්ට් ඒ මිනිස්සුත් එක්ක තියෙන විශ්වාසය මත පදනම් වෙලා තමයි එන්නේ. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවවලදී තමන් හදාගන්න පර්සනල් බ්‍රෑන්ඩ් එක සෑහෙන වැදගත් වෙනවා තව ව්‍යාපාරයකට ඇක්සස් කරන්න. එතනින් තමයි විශ්වාසය ගොඩනගන්නේ. ඉතින් මම මගේ ව්‍යාපාරයේ බීමට් පටන් ගන්නේදී වුණත් මම අතරම අදරත් ගත්තොත් මගේ ස්ට්‍රැටජි එක තමයි පර්සනල් බ්‍රෑන්ඩින් හරහා නෙට්වර්ක් එක හදාගන්න එක. එතකොට අපිට පසු කාලෙක පුළුවන් ඒ මුලින් හදාගන්න බේස් එක අනුව ටිකක් කල ගියාට පස්සේ අපිට අර පර්සනල් බ්‍රෑන්ඩ් එකෙන් ෂිෆ්ට් වෙන්න පුළුවන් අපේ ප්‍රධාන බ්‍රෑන්ඩ් එකට. ඉතින් ওই වගේ වැදගත්කම් තියෙනවා මේ බ්‍රෑන්ඩින් කරන එකේ. බ්‍රෑන්ඩ් ගැන කතා කරද්දී අපිට කතා නොකර බැරි දෙයක් තමයි රීබ්‍රෑන්ඩින් කියන එක. ඇත්තටම ව්‍යාපාර ආයතනයක් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ බ්‍රෑන්ඩ් එක රීබ්‍රෑන්ඩ් කරලා? ඔව්. රීබ්‍රෑන්ඩින් කියුවහම විවිධ අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ විවිධ හේතු තියෙනවා. විවිධ ස්ටේජස් තියෙනවා රීබ්‍රෑන්ඩ් කරන්න. අපි ආරම්භක අවස්ථාවක් ගත්තොත් මුලදී අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට
අපි strategies හදනවා තමයි. හැබැයි අපිට හරි නිශ්චිතම හරිම strategy එකක් හදන්න තරම් අපි ළඟ අවශ්‍ය information සහ data නැහැ. මොකද අපි එතකොට ගොඩක් assumptions මත පදනම් වෙන්න. අපි ව්‍යාපාරයක් හදනකොට product එක develop කරද්දී එතනදී ගොඩක් validation part එකක් කරනවා. ඒ validation එක කරගෙන යන ගමන් තමයි product එක ව්‍යාපාරේ ටික ටික build කරගෙන ඉස්සරහට යන්නේ. එතකොට අපි මුලදී හිතාගෙන ඉන්නවට වඩා තව තව කරුණු අපිට ඉස්සරහට දැනගන්න හම්බ වෙනවා. සමහර විට අපි මුලදී හිතාගෙන ඉන්නවා යම් කිසි direction එකක යනවා කියලා. නමුත් ඉස්සරහට යද්දී තේරුම් ගන්න පුළුවන් වෙනවා right මේ validation එක කරාට පස්සේ මේ ගමන් මග අපිට යන්න බෑ. එහෙමනම් අපි මෙතනින් pivot කරන්න ඕන කියලා. එහෙම නැත්නම් අපි හිතාගෙන ඉන්න target audience එක access කරන්න බැරි වෙන්න පුළුවන්. අපි නොහිතන විදිහේ opportunity එකක් වෙන පැත්තකින් එන්න පුළුවන්. විවිධාකාර හේතු තියෙනවා. කොහොම හරි එතන තියෙන දේ තමයි අර අපි initially අපිට හරිම තොරතුරු නැහැ. අපිට සම්පූර්ණ strategy එකක් develop කරන්න. අපි වතුරට බැහැලම පීනලම තමයි බලන්න ඕනේ මේ වතුර තත්ත්වය මොනවාගේද කියලා. එතකොට ටිකක් කල් ගියාට පස්සේ ගොඩක් වෙලාවට rebranding එකක් කරන්න වෙන වෙලාවල් තියෙනවා. තව වෙන්න පුළුවන් දෙයක් තමයි again කාලයක් ගියාට පස්සේ ව්‍යාපාරිකුත් අර evolve වෙනවා කියලා කියන්නේ. ඒ වගේ evolve වෙන තත්ත්ව වලට එනවා. අලුත් market වලට access කරනවා. ඒ වගේ අවස්ථාවල් වලදී අපිට සිද්ධ වෙනවා වෙනම ප්‍රතිරූපයක් හදන්න වෙනම ඩිරෙක්ෂන් එකක් යන වෙනම පිරිසකට ආමන්ත්‍රණය කරන්න. එතකොට ව්‍යාපාරයේ වැලියුස් වෙනස් වෙන්න පුළුවන්, මෙසේජින් එක වෙනස් වෙන්න පුළුවන්, පර්සනලිටි එක වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් දේවල් අන්නේ ඒ ඉවලූෂන් එක වෙද්දී අපිට සිද්ධ වෙනවා. ඒ වගේ රීබ්‍රෑන්ඩින් එකක් කරන්න. තව අපි දකිනවා ටිකක් අර ලොකු ස්කේල් එකේ ව්‍යාපාර වලට එහෙම මේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරය acquire කරාම ගොඩක් කලාට rebranding වෙනවා. එහෙම නැත්නම් මොන හරි අර මතභේදාත්මක අවස්ථාවල් එහෙම ආවට පස්සේ වෙනස් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලෝ අලුත් ප්‍රතිරූපයක් පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ විවිධ අවස්ථාවල් වලදී rebranding එකක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන කෙනෙක්ට තමන්ගේ business එක startup එකක් වෙන්න පුළුවන්. අලුතෙන්ම පටන් ගත්ත business එකක්. එතකොට මේ වගේ පුද්ගලයෙක්ට කොහොමද branding කියන එක පටන් ගන්න පුළුවන්? ඔව්. ගොඩක් කලාවට අපි දකින දෙයක් තමයි ඒගොල්ලෝ logo design එකකින් තමයි පටන් ගන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම වැරද්දක් නැහැ. ඔතනදී අපිට බලන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා. හැබැයි ඔක ඇත්තටම තමන්ට තියෙන capabilities, resources අනුව තීරණය වෙන දේකුත් තියෙනවා. දැන් තමන්ට හෝ තමන්ගේ business partner කෙනෙක්ට branding ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් එයාට පුළුවන් එකතු වෙලා මුලින්දම මේ branding part එක හරියට develop කරගෙන යන්න. හැබැයි ගොඩක් අවස්ථාවලදී එහෙම නැහැ. තමන්ටවත් business එකේ තව ඉන්න කෙනෙක්ටවත් ඒ branding knowledge එක එච්චර නැති වෙන්න පුළුවන්. ඒ අවස්ථාවකදී පටන් ගන්න කෙනෙක්ට professional කෙනෙක් hire කරන්න හෝ තව agency එකකට කතා කරන්නත් හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී කරන්න පුළුවන් හොඳම දේ තමන්ගේ තියෙන resources පාවිච්චි කරලා සාමාන්‍ය විදිහට ව්‍යාපාරය කරගෙන යන එක. මොකද අපිට වැදගත් වෙන්නේ කොහොම හරි ඉස්සෙල්ලාම මේ ව්‍යාපාරයේ model එක හරියට validate කරගන්න එක සහ product එක හරි service එක හරි මේක validate කරගන්න එක. එතකොට මේ validation එක කරගෙන යන ගමන් මේක ඇත්තටම අපේ ව්‍යාපාරයේ ප්‍රායෝගිකයිද, මේක සාර්ථක වෙනවද නැද්ද, මේ දේවල් හඳුනගන්න එක තමයි වැදගත්ම දේ. එතකොට ඒක ඉස්සෙල්ලා කරගෙන යන්න පුළුවන්. එතනදී අපිට පුළුවන් ඉතින් සාමාන්‍ය විදිහට logo එකක් සහ ඒ brand visual identity එක සාමාන්‍ය විදිහට පාවිච්චි කරන්න. කරලා ඊට පස්සේ දැන් මේක market එකට ගෙනහිල්ලා යම් කිසි අවස්ථාවක් වෙනවා අපිට next level එකට යන්න ඕන අවස්ථාව. අන්න ඒ අවස්ථාවේදී එතකොට සමහර product එකෙන් revenue එකක් generate වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අපිට afford කරන්න පුළුවන් level එකක් වෙන්න පුළුවන් සහ සමහර අවස්ථාවලදී අපිට ව්‍යාපාරය expand කරන්නත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ වෙනම markets වලට access කරන්න අවස්ථාවල් තියෙනවා. සමහර මම දැකලා තියෙනවා ව්‍යාපාරය ඒගොල්ලෝ ලෝකල් මාකට් එකට ඩිලිවර් කරලා පසු කාලීනව ඒගොල්ලෝ පිටරට යවන්න හදන අවස්ථා තියෙනවා. එතකොට අනිවාර්යෙන් මේ වගේ brand strategy එකක් හදලා visual identity එක වෙනස් කරලා rebranding එකක් කරන්න අවශ්‍යයි. ඉතින් මුලදී කරන්න අමාරුයි. හැබැයි අපි හිතමු කෙනෙක්ට කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. එහෙම හැකියාවක් තියෙනවා කියන angle එකෙන් බලුවොත් මම දකින්නේ brand identity, visual identity කියන ගොඩක් වෙලාවට අවසාන. ඊට කලින් අපි brand එකේ strategy part එක බලන්න ඕනේ. ඔතනදී බලන්න පුළුවන් අර අපි කලින් කතා කරපු brand architecture. ඒ කියන්නේ ව්‍යාපාරයේ තමන්ගේ products and services මොනවද කියලා හරියට බලලා analyze කරලා ඒක කොහොමද එකිනෙක සකස් වෙන්නේ, ඒ ව්‍යාපාරයේ මේ දේවල් ඔක්කොම කොහොමද, ඒ සැකැස්ම මොන වගේද, architecture එක මොන වගේද කියලා අපිට බලන්න පුළුවන්. එතනින් පස්සේ ගියාම අපිට තව බලන්න පුළුවන් දෙයක් තමයි තමන්ගේ brand positioning එක මොන වගේද කියන එක. මොකද ඒක සෑහෙන වැදගත් වෙනවා marketing කරද්දී. තව එකක් තියෙනවා අපි කලින් කතා නොකරපු එකක් brand archetypes කියලා. එතනදී තමන්ගේ ව්‍යාපාරයේ මොන වගේ personality එකක්ද තියෙන්නේ කියන එක අපිට define කරන්න පුළුවන්. ඔතනිනුත් ඉස්සරහට ගියාට පස්සේ අපිට පුළුවන් brand identity එක පැත්ත හදන්න. Identity එක ගත්තහමත් එතනත් visual identity එක එකක්.
අතනින් එහාට ගියාම බ්‍රෑන්ඩ් එකේ වොයිස් එක, පර්සනැලිටි එක, මෙසේජින් එක වගේ ගොඩාක් දේවල් එකතු වෙලා තමයි ව්‍යාපාරයක ඩෙන්ටිටි එක හැදෙන්නේ. අතර මම ආරාධනා කරනවා කෙනෙක්ට අවශ්‍ය නම් ඊන ගන්න බ්‍රෑන්ඩ් ආකිටෙක්චර් එක පැත්ත ගත්තොත් බ්‍රෑන්ඩ් ආකිටෙක්චර් මොඩල්ස් මොනවද කියලා අපිට ඉන්ටර්නෙට් එකේ බලුවාම සාමාන්‍යයෙන් හොයාගන්න හැකියාවක් තියෙනවා. බ්‍රෑන්ඩ් පොසිෂනින් එක ගැන නම් ඒක පොඩ්ඩක් ස්ට්‍රැටජික් පැත්තට යන දෙයක්. ඒකත් හොයාගන්න පුළුවන් බැරි නෑ. ඒ වගේම බ්‍රෑන්ඩ් ආකිටයිප්ස් ආකිටෙක්චර් ඇන්ඩ් ආකිටයිප්ස් කියන දෙක එතනදීත් ආකිටයිප් මොඩල්ස් මොනවද කියලා අපි සර්ච් කරොත් ඒව හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අනුව තමන්ට පුළුවන් යම් කිසි පොඩි හරි අදහසක් ඇතුව තමන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න. ඒ වගේම තමයි ශවී දැන් බ්‍රෑන්ඩින් කියුවට පස්සේ අපිට ව්‍යාපාර ආයතන අනුව කැපැසිටි එක අනුව වියදම් කරන මුදල් වල වෙනසක් තියෙන්න පුළුවන්. ඒතකොට ඕනම ව්‍යාපාරයක බ්‍රෑන්ඩින් සයිඩ් එකට මුදල් වියදම් කරද්දී කොයි විදියටද වෙන් කරන්නේ? ඔව් ඇත්තටම මුලදී අර අපි කලින් කතා කරා වගේ රිසෝර්සස් නැති වෙන්න පුළුවන් වියදම් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ බ්‍රෑන්ඩින්ග් බ්‍රෑන්ඩ් ස්ට්‍රැටජි වලට වියදම් කරන්නේ නැතුව වුණත් ව්‍යාපාරයකට සර්වයිව් වෙන්න පුළුවන්. ඔතන තියෙන්නේ අර තව ඇඩඩ් වැලියු එකක් ගන්න පුළුවන් එක. අපි ඕනතරම් දැකලා තියෙනවා බ්‍රෑන්ඩින්ග් ගැන මහලු කර හිතන්න නැතුව ව්‍යාපාර පටන් ගන්න සාර්ථක වෙලා තියෙන දේවල්. ඉතින් Tamanට ආරම්භක අවස්ථාවේදී රිසෝර්සස් නැත්තම් ඒකට ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද මම ඇත්තටම දකින්නේ එතනදී වැදගත්ම දේ තමයි අර ව්‍යාපාරයේ මොඩල් එක සහ ප්‍රොඩක්ට් සර්විසස් තියෙන දේවල් තියෙනවා නම් ඒවා වැලිඩේට් කරගන්නේ. මොකද මමත් මුල් කාලේ ලොකු මිස්ටේක් එකක් කරා. දැන් මම බ්‍රෑන්ඩින් ඉගෙන ගන්නකොට මටත් බ්‍රෑන්ඩින් වල සෑහෙන ආසාවක් තියෙනකොට බිස්නස් අයිඩියා එකක් ආවම මම ඉස්සෙල්ලම කරන්නේ අර බ්‍රෑන්ඩ් ස්ටෝරි එකක් හදනවා, කන්සෙප්ට් එක ඩිවලොප් කරනවා. මම හරි ආසයි වැඩේට. නමුත් ඇත්තටම තියෙන තත්ත්වය තමයි අපි ව්‍යාපාරේ පටන් ගන්න කලින් අත ගහන්න කලින් වතුරට බහින්න කලින් අපිට අර සම්පූර්ණයෙන්ම හදාගන්න බෑ. ස්ට්‍රක්චර් එක ස්ටෝරි එක අපිට හදාගන්න බෑ. මොකද ඒකට අවශ්‍ය තොරතුරු අපි ළඟ සම්පූර්ණයෙන්ම නැහැ. අපි හිතාගෙන ඉන්න අපි assumptions ගොඩනගනවා. අපි උපකල්පනය කරනවා right මේක තමයි අපේ ideal target audience එක. මේක තමයි අපි target කරන market එක කියලා. හැබැයි අපි ඉස්සරහට වැඩ කරගෙන යද්දී අපිට හිතේ දැනගන්න පුළුවන් වෙනවා මේක එච්චර ප්‍රායෝගික නැහැ කියලා. ඉතින් ඒ නිසා වැදගත්ම කාරණේ තමයි අර මුල් අවස්ථාවේ ව්‍යාපාරයේ foundation එක හදාගන්න එක. එතනින් ඉස්සරහට යද්දී අපිට පුළුවන් තමන්ගේ රිසෝර්සස් තියෙන මට්ටම අනුව ඒ විදිහට කරන්න. ඉතින් ගොඩක් කලාවට දැන් බ්‍රෑන්ඩ් ඩයිඩෙන්ටිටි වගේ ඩිසයින් පැත්ත කරනවා නම් එතනදිත් අපි ගොඩක් කලාවට දකිනවා කතා කරනවා මේ සමහර ව්‍යාපාර ලෝගෝ එකක් ඇඳ ගන්න රුපියල් 5000යි 10000යි වේදන් කරන්න ඒගොල්ලෝ වේදන් කරන්න කැමති නැහැ කියලා. මම දකින්නේ ඒකේ සාධාරණ පැත්තකුත් තියෙනවා. දැන් නිකන් හිතන්න කලෝ අපි සාමාන්‍යයෙන් පාරයන තියෙන කඩයක් ගත්තොත් ඒකට රුපියල් 50,000ක් ලක්ෂයක් වියදම් කරලා වුණත් ලෝගෝ එකක් ඇඳගත්තා කියලා එයාලට මහ ලොකු වැලියු එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපි ගත්තොත් රෙස්ටුරන්ට් එකක් නම් අන්නේ සෑහෙන වැදගත්කමක් තියෙනවා. හොඳ ඩෙන්ටිටි එකක් ඩිසයින් කරලා හොඳ බ්‍රෑන්ඩ් අර විෂුවලි පේන පාර්ට් එක සහ ස්ට්‍රැටජිකල් පාර්ට් එක හදන එකේ. අපි ගත්තොත් ස්ටාර්ට්අප් එකකත් ඒකේ ස්වභාවය අනුව සමහර විට වැදගත් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ගොඩක් ඕන තරම් ස්ටාර්ට්අප්ස් තියෙනවා. මුලදී ලොකු වියදමක් කරන්න නැතුව සාමාන්‍ය තියෙන විදිහට ඒගොල්ලොම නිකම් පොඩියට ඩිසයින් කරගෙන පටන් ගන්න. පස්සේ කාලෙක තමයි ග්‍රෝ වෙද්දි තමයි මේ දේවල් වලට ස්පෙන්ඩ් කරන්නේ. ඉතින් අර ආරම්භක අවස්ථාවේදී මහා ලොකුට වියදම් කරන්න අවශ්‍ය නැහැ. වියදම් කරත් සමහර විට ඒකට සාපේක්ෂව අපිට වැලියු එකක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි අපි ඉන්න ස්ටේජ් එක අනුව අපිට ඒක තීරණය කරන්න පුළුවන්. මේ වෙලාවේ මේක හොඳ ඩිසිෂන් එකක්ද මේ අපි වියදම් කරන එකට අනුව අපිට රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එකක් අපිට ලැබෙනවද ඒ අනුව බලලා අපිට පුළුවන් තීරණය කරන්න මේකට වියදම් කරනවද නැද්ද කියලා. ඒ වගේම තමයි දැන් අපිට සමාජයේ normal ව්‍යාපාරවලදී හඳුනගන්න පුළුවන් සමහර ව්‍යාපාර ආයතනවල මේ බ්‍රෑන්ඩ් ඉමේජ් එකට හානියක් වෙන දේවල් සිද්ධ වෙනවා. ඔව්. සමහරු බ්‍රෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙන තත්ත්වයට පත් වෙනවා ව්‍යාපාරවල. ඔව්. එතකොට ඒ වගේ තත්ත්වයක් මොන විදියටද අපි හෑන්ඩල් කරන්න ඕනේ? රයිට්. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක ඒ වගේ බ්‍රෑන්ඩ් එකට හානි වෙන අවස්ථාවක් ආවොත් ඒකට කොහොමද ප්‍රතික්‍රියා මාර්ග ගන්න කියන එක ටිකක් ඉන්ඩෙප්ත් යන මාතෘකා සහයකට වෙනම විෂයන් තියෙනවා. අපි ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න ඕන කොහොමද කියලා විවිධ දේවල් තියෙනවා කරන්න. ඉතින් ඒක ඇත්තරම මේ ඒ අවස්ථාව අනුව බලන්න ඕන දෙයක්. ඒ තමන්ගේ ව්‍යාපාරයේ තියෙන ස්කේල් එක මොන වගේද සහ ඒ ඩැමේජ් එක වෙන්නේ කොහොමද? දැන් සමහර අවස්ථාවලදී ඇත්තරම ව්‍යාපාරයේ පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී කම්පිටිටර්ස්ලා ඒගොල්ලෝ පාවිච්චි කරන උපායශීලී දේවල් නිසා අපිට දේවල් වෙනවා වෙන්නත් පුළුවන්. ඒතකොට ওই වගේ අවස්ථාවලදී ඒක හෑන්ඩල් කරන විදිහ වෙනස්. මොකද ඕක උදාහරණයක් පහුගිය කාලේ එක්තරා කම්පැනි එකට ප්‍රශ්නයක් ලොකු බ්‍රෑන්ඩින්
සයිඩ් එකක ඩැමේජ් එකක් වෙන්න තිබ්බ එකක් වුණා. ඩැමේජ් එකක් වෙන්න තිබ්බ එකක් එතනදී ලස්සනට මැනේජ් කරා. මැනේජ් කරා. ඒ වගේම ඒගොල්ලන්ට අර හොඳ පිරිසක්, ඒ කියන්නේ පාරිභෝගිකයොත් ඒගොල්ලොත් එක ඒ වෙලාවේ හිටපු නිසා ඒගොල්ලන්ට ඒක ලොකු ඩැමේජ් එකක් වෙන්න තිබ්බ අවස්ථාව ඒගොල්ලෝ මගහැරගත්තා. අන්න ඒක දැන් එතනදිත් අපි දන්නේ ඇත්තම සිදුුනේ මොකද්ද කියලා. හැබැයි ඒ විවිධ අවස්ථාවන් වලදී ඒ ගන්න ක්‍රියාමාර්ග වෙනස් වෙන්න පුළුවන්. එතනදී ස්ට්‍රැටජිකලි ගන්න දේවල් ඒ අවස්ථාවන් වෙනස් වෙනවා. ඒ වගේම තමයි ශවින් අපි බ්‍රෑන්ඩ් එකක් හදද්දී මේ බ්‍රෑන්ඩින් කියන එක විතරක්ම ફોකස් කරලා කරන එක එක්තරා අවස්ථාවකදී අපිට අවාසියක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ඕක ඇත්තරම මේ මගේ පෞද්ගලික අත්දැකීමම කියන්න පුළුවන්. අර මම කලින් කිව්ව විදිහට මමත් බ්‍රෑන්ඩින් වලට තිබ්බ ආසාව නිසා මුලදී බිස්නස් එකේ අයිඩියා එක වැලිඩේට් කළා. මේක මාකට් එකට ගෙනියන්න පුළුවන්ද, මේක ඇත්තරම මේකට ඉල්ලුමක් තියෙනවද, මේක ෆයිනෑන්ෂලි වයබල් දෙයක්ද, මේ දේවල් කිසිම දෙයක් වැලිඩේට් කරන්න නැතුව මම ඉස්සෙල්ලම කරේ කන්සෙප්ට් හදපු එක. ඒතකොට කන්සෙප්ට් හදන්න මම සෑහෙන ලොකු කාලයක් වෙන් කරා. නමුත් ඒකද මේ වෙන්න ඕන. අපි බලන්න ඕන පුළුවන් තරම් ඉක්මනට අපේ අයිඩියා එක වැලිඩේට් කරගන්න. ඒ වැලිඩේට් කරගෙන යද්දී ඒ හම්බ වෙන තොරතුරු මත පදනම් වෙලා අපිට පුළුවන් ස්ට්‍රැටජි එක බිල්ඩ් කරන්න. එහෙම නැතුව අපි කලින් ඉඳන්ම හැමදේම බ්‍රෑන්ඩින් හදනවා කියලා කන්සෙප්ට් හදනවා කියලා ඒක මත විතරක් ඩිපෙන්ඩ් වෙලා අපිට ව්‍යාපාරයක් දුවන්න බෑ. අතන තමයි වැදගත්ම දේ. තමන්ගේ ප්‍රොඩක්ට් එක කොහොමද මාකට් එකට ගෙනියන්නේ? ඒකට මොන වගේ ඒ ප්‍රොඩක්ට් එක මේක වැඩ කරන දෙයක්ද? අපේ අයිඩියා එක ප්‍රැක්ටිකල් දෙයක්ද? මොකද අපි ගොඩක් දැකලා තියෙනවා කලොම් අලුතෙන් ව්‍යාපාර පටන් විශේෂයෙන්ම මේ ෆස්ට් ටයිම් එන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවනේ. එයාලට අත්දැකීම් නැති නිසා ඒ හදන අදහස, ඒ කියන්නේ යාලා ගොඩනගෙන අදහස් එච්චර ප්‍රායෝගික නෑ. මේක හැමෝටම තියෙන දෙයක්. මටත් වෙච්ච දෙයක්. ඕනම කෙනෙක්ට පළවෙනි වතාවේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න යද්දී අපි ගොඩක් ඔපෂනිටීස් හොයාගෙන යනවා. අපි අයිඩියාස් බිල්ඩ් කරනවා. එතනදී අපි හිතනවා රයිට් මේක මරු අයිඩියා කියලා. අපි මේ අයිඩියා එකත් එක්ක අර ඉමෝෂනලි බැඳෙනවා. හැබැයි ඒ ඉමෝෂනලි බැඳීමත් එක්කම අපිට සමහර වෙලාවට අපිට ඒකේ තියෙන අඩුපාඩු පේන්නේ නැහැ, වැරදි පේන්නේ නැහැ, ඒක හරියන්නේ නැති වෙයි කියලා අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න එතනදී අපි emotions මත පදනම් වෙලා වැඩ කරන්නේ නැතුව අර පදනමක් ඇතුව තීරණ ගන්න එක සෑහෙන වැදගත්. ඒතකොට මේ පදනම හදාගන්නේ market validation එකෙන්, financial validation එකෙන්, idea validation එකෙන් මේ දේවල් කරලා තමයි අපි බලන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මුලින් ඉඳන්ම නිකන් brands brand concept හදාද හිටියා කියලා ඒක එච්චරම සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට දැන් හඳුනා ගන්න පුළුවන් මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ්ස් ගත්තාම ෆුඩ් අයිටම් ගමුකෝ. ඔව්. උදාහරණයක් විදිහට ෆුඩ් අයිටම් එකක් නම් ඒ ඩ්‍රින්ක් එකක් විදිහට හිතමුකෝ. ඒ ඩ්‍රින්ක් එකේ බ්‍රෑන්ඩ් එක සහ බ්‍රෑන්ඩ් ඉමේජ් එකත් එක්ක ඒකේ ප්‍රයිස් එක තීරණය කරන්න පුළුවන් නේ. ඔව්. අදාළ කම්පැනි එකට. එතකොට ඒ වගේ වෙලාවකදී පරිභෝගිකයාගේ පැත්තෙන් ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක හයි වුණා කියලා, ඒක වැඩි වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ගැන ඔබ මොකක්ද දරන අදහස? ඔව්. එතනදී අපිට මෙහෙම දෙයක්ත් තියෙනවා. අපිට අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ගෙනියද්දී ඕක කරන්න ටිකක් චැලෙන්ජින් වැඩ. ගොඩක් වෙලාවට අපි දකින දේවල් තමයි, يعني ප්‍රොඩක්ට් එකක් හරි සේවාවක් හරි මාකට් එකට ගෙනියනකොට ඒකට ගෙනියන්න පුළුවන් වෙනම ස්ට්‍රැටජිස් තියෙනවා. එතකොට අපි ඒ හරි පදනම නැතුව එක පැත්තකින් මෙහෙම දෙයක් තියෙන හරි. එක පැත්තකින් මාකට් එක පැත්ත බලන්න නැතුව අනිත් පැත්තෙන් අපි ව්‍යවසායක විදිහට අපිට බිස්නස් එකක් ඩෙවලොප් කරන්න බලපාන සාධකත් තියෙනවනේ. දැන් තමන්ට හොඳ නෙට්වර්ක් එකක් තියෙනවා නම් තමන්ට යන්න අවශ්‍ය තැන් වලට ඇක්සස් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හොඳ ඉන්වෙස්ටර්ස්ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මෙන්ටර්ස්ලා වෙන්න පුළුවන්. අපි කාලයක් තිස්සේ ව්‍යාපාර කරගෙන ඇවිල්ලා ඒ වගේ ලොකු ලෙවල් එකකින් කෙනෙක් මාකට් එකට එන එක වෙනයි, අපි මුල කිසිම දෙයක් නැතුව මාකට් එකට එන එක වෙනයි. එතකොට අර තමන්ගේ හැකියාව සහ තමන්ට රිසෝර්සස්, තමන්ට කොච්චර ඇක්සස් තියෙනවද ඒවා බලපානවා තමන්ගේ පැත්තෙන්. අනිත් පැත්තෙන් මාකට් එකට ඇක්සස් කරන්න ගියාම මේ මාකට් එකේ තියෙන ස්වභාවය මොන වගේද, කම්පිටිෂන් එක මොන වගේද මේවත් බලපානවා. එතකොට අපි ඉනිෂියලි කිසිම දෙයක් නැතුව එහෙම එකපාර්ට් ප්‍රොඩක්ට් එකක් එහෙම ලොකු, ඒ කියන්නේ ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් ගෙනියනවා කියන එක ටිකක් අමාරුයි. සමහර ලොකු කම්පැනිස් වල වුණත් ඕකට කරන දෙයක් තමයි ඉනිෂියලි මාකට් එකට ඒගොල්ලෝ මාකට් පෙනට්‍රේෂන් ස්ට්‍රැටජි එකක් විදිහට කරන්නේ ප්‍රයිස් එක මත තමයි පදනම් වෙන්නේ. ඔකට හොඳ උදාහරණයක් ගන්න පුළුවන් මම හිතන්නේ OnePlus ෆෝන් බ්‍රෑන්ඩ් එක. ඒගොල්ලොත් ප්‍රීමියම් කැටගරි එකට තමයි ෆෝන් එකක් ගෙනියන්න උත්සාහ කරේ. එතකොට ප්‍රීමියම් කැටගරි එක කියන්නේ සෑහෙන්න මේ කම්පිටිටිව් මාකට් ස්පේස් එකක්. ඔය මාකට් එක ඇතුලේ Apple ඉන්නවා, Samsung ඉන්නවා, Google ඉන්නවා. එතකොට ඒක ඇතුලේ හොඳම performance තියෙන, හොඳම quality එකක් තියෙන, හොඳම phones කැටගරි එක තමයි 얘 තියෙන්නේ. එතකොට ඔක සෑහෙන්න competitive. ඉතින් OnePlus ඔය කැටගරි එකට එන්න ගියාම ඒගොල්ලොත් එකපාරට ලොකු ගානකට හොඳම ෆෝන් එකක් දෙන්න ගියේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරා වෙන strategy එකක්. එතනදී ෆ්ලැග්ෂිප් කිලර් කියන නම යටතේ ඒගොල්ලෝ කරේ
අඩු ගානකට හොඳ පර්ෆෝමන්ස් තියෙන ෆෝන් එකක් ගෙනාවා අඩු ගානකට. එතනදිත් ඒගොල්ලෝ ගාන අඩු කරන්න පාවිච්චි කරේ දැන් ඒගොල්ලන්ගේ chip set එක ගත්තොත් RAM එක ගත්තොත් අර හොඳම පර්ෆෝමන්ස් තියෙන ලෙවල් එකට තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ගාන අඩු කරේ සමහර fancy features අඩු කරලා. IP rating එකෙන් waterproof ඒ rating එක නැතිව එතකොට wireless charging වගේ නියම් තියෙන fancy features ඒවා ටික අඩු කරලා performance පැත්තෙන් හොඳටම දීලා ඒගොල්ලෝ අර flagship killer කියන නමින් අඩු ගානකට හොඳ phone එකක් ගෙනාවා. එහෙම තමයි ඒගොල්ලෝ ආවේ. හැබැයි කාලයක් ගිහිල්ලා ඒගොල්ලෝ අර product එකක් තියෙනවානේ අර product එකක් ඉස්සලම ඉන්නවා early adopters ලා ඉන්නවා අර product එක කර life cycle එකක් තියෙනවානේ. එතකොට ඒගොල්ලෝ ඉස්සෙල්ලම කරේ අර enthusiast set එක target කරපු එක. ඉතින් එතනින් 30 ගිහිල්ලා pricing වලින් ඒගොල්ලෝ සෑහෙන market එක ඉස්සරහට ගිහිල්ලා මිනිස්සු අතර නම හදාගත්තට පස්සේ ඔන්න ටික ටික ඊට පස්සේ ඒගොල්ලන්ගේ price increase කරන්න පටන් ගත්තා. ඉතින් ඒ වගේ විවිධ strategies තියෙනවා පාවිච්චි කරන්න. ඉතින් අර එක පාට නිකන් අපි ලොකු price එකකට නිකන් ලොකුවට දැම්මා කියලා එහෙම කරන්නත් අමාරුයි. ඉතින් අර brand building කියන එක කරන්න ඕනේ ඉස්සෙල්ලා. බ්‍රෑන්ඩ් එක බිල් කරන්න නැතුව අපිට ඒ ලෙවල් එකට එන්න බෑ. ඉතින් බ්‍රෑන්ඩ් එක බිල් කරාට පස්සේ ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් අපි බලන්න ඕන රයිට් අපි කොහොමද මාකට් එකට අප්‍රෝච් කරන්නේ? අපි කොහොමද බ්‍රෑන්ඩ් එක බිල් කරන්නේ? මොන වගේ ස්ට්‍රැටජි එකටද මොන වගේ පොසිෂන් එකකටද ඒක කරන්නේ? ඔය දේවල් බලන්න ඕන. ඒ වගේම තමයි ශවින් අපිට මේ මෑත කාලීන උදාහරණත් එක්ක හඳුනා ගන්න පුළුවන් දෙයක් තමයි පුජ්‍යලේක්ට හෝ ව්‍යාපාරයකට තමන්ගේ network එක අනුව බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට අරගෙන යන්න ඉතාම පහසු වෙලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස් මොකක්ද? අනිවාර්යයෙන් මමත් ඉස්සරින්දම්ම කියලා දෙයක් තමයි තමන්ට ඉස්සරහට යන්න වැදගත්ම වෙන දෙයක් තමයි network එක කියලා. ඕක විශේෂයෙන්ම බලපානවා service business වලදී. අපි කලින් කතා කරා වගේ service business වලදී තව ව්‍යාපාරයක් ගොඩක් කලාවට අපිට project එකක් දෙන්නේ ඒ තියෙන විශ්වාසය මත. ඉතින් එතනදී අපිට උතරදී දෙපැත්තක් තියෙනවානේ. අපි ව්‍යාපාරයක marketing කරද්දී අපි client ළඟට යන වෙලාවල් තියෙනවා, client අපි ළඟට යන වෙලාවල් තියෙනවා. උතරදී අපිට පාවිච්චි කරන්න පුළුවන් marketing technique එකක් තියෙනවා. අර inbound සහ outbound කියලා. ඒ අවස්ථාවල් වලදී වුණත් එක පැත්තකින් අපි ළඟට client කෙනෙක් එන්නත් ඔය network එක බලපානවා. ඒ වගේම අපි outbound කරද්දී අපි client කෙනෙක් ළඟට යන්නත් අපේ network එක බලපානවා. ගොඩක් දුරට අපි එක්ක හැඳුරුම්කමක් මත යන්නේ. එහෙම නැත්නම් කවුරු හරි අතුලේ දන්නවා නම් ඒ හරහා යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ සෑහෙන වැදගත් වෙන වෙලාවල් තියෙනවා විශේෂයෙන්ම service business එකක් කරද්දී. බ්‍රෑන්ඩ් නැති කරන්නත් පුළුවන්. බ්‍රෑන්ඩ්ස් නැති කරන්නත් පුළුවන්. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු. නැති කරන විදිහ ගැන. ප්‍රොඩක්ට් එක ගැන අපි ඉස්සෙල්ලා කතා කරලිමු. එතකොට ප්‍රොඩක්ට් එකක් ගත්තොත් අපිට ප්‍රොඩක්ට් එකක් කියන එක මාකට් එකකට ගෙනියන්න අපිට ලොකු කැපැසිටි එකක් ඕන වෙන අවස්ථාවල් තියෙනවා. සමහර වෙලාවල් තියෙන අපි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරලා සමහර වෙළඳපළවල් වලට අපිට තනියම ගෙනියන්න අමාරුයි. මොකද කලින් ව්‍යවසායගතය කියන්නේ මේක තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයිනේ. අපිට අනිවාර්යයෙන්ම ලොකු පිරිසක් ඕන නේ. අපිට හොඳ බැකින් එකක් ඕන වෙනවා. එතකොට අපිට රීච් කරන්න අමාරු මාකට්ස් වලට රීච් කරන්න නම් අපිට ඒකට හොඳ network එකක් තියෙන එක සෑහෙන වැදගත්. එතකොට ගොඩාක් දුර දුෂ්කර පළාතක ඉන්න කිසිම ඒ network එකක් නැති කෙනෙක් එකපාරට ව්‍යාපාරයක් ආරම්භ කරනවට වැඩිය හොඳ connections තියෙන හැමෝම හඳුනන දන්න කියන කෙනෙක් එයාට product එකක් market එකට ගෙනියන්න ලේසි. ඉතින් ඒක සෑහෙන වැදගත්. අපි මුලින්දම මේ network එක හදාගෙන ව්‍යවසායකයන් අතර වෙන්න පුළුවන් හැම පැත්තකින්ම දේශපාලන පැත්ත වෙන්නත් පුළුවන්. ඒ හැඳුනුම්කම් තියෙන එක සෑහෙන වැදගත්. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත්ම දේ. මොකද දැන් අපි දන්න අවස්ථාවල් සෑහෙන තියෙනවා. ඉතින් අපි අපේ ව්‍යාපාරය ගෙනියනවා වගේම තව ව්‍යාපාරවලට අර කැළුම් කිව්වා වගේ ඇටැක් කරන්නත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. අපි දන්න සමහර ව්‍යාපාර තියෙනවා මිනිසුන් බනිනවා මේගොල්ලෝ මේ කම්මැලිව වැඩ කරන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලොත් ඒ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? තියෙන බැකින් එකේ. ඉතින් තමන් අර එතන ඇත්තම ව්‍යවසායකත්වයට වඩා තියෙන වෙන දේවල්. නැත්තම් ප්‍රොඩක්ට් එක දාලා යටින් ආධාර කරන්න කියලා ඉල්ලන්න අවශ්‍ය නැහැනේ. එතකොට ඒ සපෝට් එක ඒ පොලිටිකල් බැකින් එක වෙන්න පුළුවන්, ඒ ආධාර වෙන්න පුළුවන්. ඒවා හැම ව්‍යවසායකෙටම නැහැනේ කළු. ඉතින් ඒවා තියෙන කෙනෙක්ට මාකට් එක ඉස්සරහට යන්න සෑහෙන ලේසි. ඒව නැති කෙනෙක්ට යන්න අමාරු. ඉතින් අපි ව්‍යාපාර කරනවා නම් අපි ප්‍රොඩක්ට් එක විතරක් බලලා හරියන්නේ නැහැ. අපේ සර්විස් එක විතරක් බලලා හරියන්නේ නැහැ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ව්‍යාපාර ඩිවලොප් කරනවා වගේම අපි පුද්ගලෙක් විදිහට ඩිවලොප් වෙන්න ඕනේ කියලා. ඒ පුද්ගලෙක් විදිහට ඩිවලොප් කරන තැනදී ඔන්න ඔය network එක හදා ගන්නවා කියන එක සෑහෙන වැදගත් දෙයක්. අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන දෙයක් තමයි brand එකක් build කරන්න ව්‍යාපාරයක් ගොඩනගන්න ඒ network එක අනිවාර්යෙන්ම වැදගත්. අලුත් ව්‍යවසායකයෙක්ට brand එකක් වෙන්න එහෙම නැත්නම් brand එකක් හදන්න මොන වගේ උපදේශයක්ද දෙන්න පුළුවන්? ඔව් අපි එතනදිත් product and service කියන දෙක වෙනම කතා කරමු. සාමාන්‍යයෙන් සර්විස් බිස්නස් එක මට වැඩිපුරම එක්ස්පීරියන්ස් තියෙන පැත්තෙන් නිසා අපි සර්විස් බිස්නස් එකක් පටන් ගනිද්දී මුලදී හරි අමාරුයි. අපි කලිනුත් චුට්ටක් මේ ගැන කතා කරා මේ
මුලදී කියන්නේ service business එකකට එන්නේ තව කෙනෙක් ගොඩක් ලාට ඒ විශ්වාසය මත. ඒතකොට අපි අලුතෙන්ම brand එකක් develop කරද්දී අපි ළඟ ඒ හදාගෙන තිබ්බ credibility එකක් නැහැ. ඉතින් ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි මුලදී personal brand එකක් හදලා ඒක පස්සේ අපිට convert කරන්න පුළුවන් ඒ personal brand එකේ තියෙන influence එක අපිට විවිධ strategies පාවිච්චි කරලා අර ප්‍රධාන මේ ව්‍යාපාරයේ බ්‍රෑන්ඩ් එකට ඒක කන්වර්ට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් පර්සනල් බ්‍රෑන්ඩ් එක හදාගන්න එක එතනදී සෑහෙන වැදගත්. ඒ විතරක් නෙමෙයි දැන් අපි හිතමු හරි අපි පර්සනල් බ්‍රෑන්ඩ් එකක් හදාගෙන අපි එක ව්‍යාපාරකින් තව ව්‍යාපාරයකට shift වෙනවා. දැන් අපි සාමාන්‍ය එක ව්‍යාපාරයකට බ්‍රෑන්ඩින් මාකටිං හැමදේම කරලා ඒක බ්‍රෑන්ඩ් එක ගොඩක් develop කරලා හැබැයි තව ව්‍යාපාරයකට යද්දී අරක පොඩ්ඩක් ගේන්න අමාරු වෙනවා. ඒ දෙක align වෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට ඒ දෙක වෙන වෙනම පවතින. හැබැයි අපි personal branding ගත්තොත් පුද්ගලයෙක් විදිහට පෙනී ඉන්නකොට තමන්ගේ අර මුළු history එකම ඉස්සරහට ගේනවා. කියන්නේ අපි එක ව්‍යාපාරයක් පටන් අරගෙන ඊළඟ ව්‍යාපාරයට යද්දි අර අපි හදාගත්ත ඒ influence එකද network එකද credibility එකද මේ හැමදේම අරගෙන තමයි අපි ඊළඟකට යන්නේ. ඉතින් ඒ නිසා personal brand එකක් හදා ගන්නවා කියන එක සෑහෙන වැදගත් දෙයක් විශේෂයෙන්ම මේ අද තියෙන competitive market එක ඇතුලේ. Product එකක් පැත්ත ගත්තොත් එතනදීත් දැන් අපි බ්‍රෑන්ඩ් එකක් ඩිවලොප් කරනවා කියන එක ගනිද්දී අපි බලන්න ඕන දෙයක් තමයි අපි ටාගට් කරන්නේ මොන වගේ මාකට් එකකටද අපි මොන වගේ ස්ට්‍රැටජි එකකටද මේක යන්නේ කියන එක. මොකද දැන් අපි බැලුවොත් සාමාන්‍ය සුපර් මාකට් එකේ තියෙන shelf එකක් ගත්තොත් ඕකේ අපි බීම වගේ දෙයක් ගත්තොත් ටිකක් හයි එන්ඩ් එකේ ප්‍රයිස් එකේ දේවලුත් තියෙනවා ලෝ එන්ඩ් එකේ ප්‍රයිස් එකේ දේවලුත් තියෙනවා. එතකොට අපි බලන්න ඕන අපි මොන මාකට් එකද capture කරන්න කියලා. දැන් ඔය මොන මාකට් එකද capture කරන්න කියන තැනදීත් again අපි බලන්න ඕන අපිට මෙතනින් වඩාත් පහසු يعني අපි ඉන්න situation එකක් තියෙනවනේ. උතනදී මම නිතරම මේ තව අමතර සංකල්පයක් කියනවා. මේ මාකට් එක ගත්තොත් මේක හැදලා තියෙන්නේ supply and demand කියන දේ මතනේ. එතකොට අපි ඉන්නවා supply එක පැත්තේ. පාරිභෝගිකයෝ එහෙම නැත්නම් clients ලා ඉන්නවා demand එක පැත්තේ. එතනදී මේකේ තව layers තියෙනවා. දැන් අපි සප්ලයක පැත්තෙන් ගත්තොත් අපි ඉන්න එක ලේ එකක් තියෙනවා. මම ඔකට උදාහරණයක් කියනවා. අපි හිතමු graphic design කියලා. අපි කලින් product එක ගැන කතා කරලා ආයි දැන් service පැත්තට එනවා. graphic design වගේ දෙයක් ගත්තොත් එතනත් අපි ගමු logo design වගේ එකක්. logo design කරන එක ගත්තාම එතන රුපියල් සමනෙන් 18 2300 5000 10000 25000 50000 ලක්ෂයට ලක්ෂ 5 මිලියනේ මිලියන ගණන් එතනෙහොත් එහාට ඉස්සරහට එක එක levels වල හට්ටි ඉන්නවා. එතකොට දැන් මේකේ demand එක පැත්තෙන් අවශ්‍යතාවය තියෙන පිරිසකුත් ඉන්නවනේ. එතනදීත් ගත්තොත් සාමාන්‍යයෙන් පොඩි ගණන් වලට හොයන ඉන්නවා. ඊට පස්සේ medium scale ද large scale ද එතනත් levels තියෙනවා. දැන් සමහර විට කෙනෙක්ට අපි එකපාරට හරි දැන් මට ලොකු ගාණක් හම්බ කරන්න ඕන කියලා මට ලොකු ස්කේල් එකක ප්‍රොජෙක්ට් කරන්න ඕන කියලා අපිට අර සප්ලයි එක පැත්තේ අපි ඉන්න ලෙවල් එකක් ඉන්නවනේ. එතකොට එයාට එකපාරට demand එක පැත්තෙන් අර ලොකු client කෙනෙක් ළඟට reach කරන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා අපි බලන්න ඕන right අපි ඉන්න state එක මොකද්ද අපිට reach කරන්න පුළුවන් state එක මොකද්ද කියලා. පටන් ගන්න අවස්ථාවේදී අර ලේසිම තැනින් තමයි access කරන්න ඕන. product එකක් ගත්තත් ඒ වගේ. දැන් product එකක් ගත්තත් අපි මේ market එකේ තියෙන ස්වභාවය හඳුනගෙන ඒකේ මේ අපි බලන්න ඕන අර වගේම market එකේ range එක මොන වගේද සහ අපි ඉන්නේ මොන වගේද අපිට ඉන්න තැනින් ඉඳන් අපිට access කරන්න පුළුවන් මොකද්ද කොතනද කියන එක අපි බලන්න ඕන. ආරම්භක අවස්ථාවේදී ලේසිම තැනින් ඇක්සස් කරන්න පුළුවන්. කරලා ඊට පස්සේ ඉදිරියට යද්දී අපිට බලන්න පුළුවන් right මාකට් එකේ ස්වභාවය අනුව අපේ තියෙන capacity එක අනුව අපි මොන වගේ strategy එකකටද යන්නේ මොන වගේ direction එකකටද යන්නේ. එතකොට බලන්න පුළුවන් right අපි brand එකක් විදියට කොහොමද position එක හදන්නේ? අපි target කරන්නේ high price premium set එකද එහෙම නැත්නම් low end උතන නැත්නම් මැද තියෙන තැනක්ද? එහෙම නැත්නම් මාකට් එකේ මොකක් හරි gap එකක් හඳුනගෙන එතන position කරනවද? මේ වගේ දේවල් බලලා අපිට පුළුවන් අපේ brand එකේ පොසිෂන් එක ඩිෆයින් කරගන්න. හොඳයි ශවින්. ඉතින් අද දවසේ අපේ ආරාධනය පිළි අරගෙන මේ අවස්ථාවට සම්බන්ධයෙන් thank you. බොහොම ස්තුතියි මටත් ආරාධනා කරාට. ගොඩක් සතුටුයි අපේ දැනුම අලුත් පිළිසට ගෙනියන්න මේ අවස්ථාව හදලා දීපු එකට.